ආයුබෝවන්. අදත් සුරංගන කතා රැඟුම් නරඹන්නට අප සමග එක් වූ නිසා සුරංගන කතා කරලිය වෙනුවෙන් ඔබ අප සාදරයෙන් පිළිගන්නවා. අද අප රඟ දක්වන කතාව කයිල් කියලා ළමයෙක් ගැනයි. ඔහුට පවුලේ හා මිතුරන්ගේ අගේ වැටහුණේ පිසාචයෙකුගේ නපුරුකම් නිසාත් මිතුරියකගේ ඉවසීම නිසාත් ඔහුට ලැබුණු පුදුම ගුරුවරිය නිසාත්ය. එනම් හිම කුමරිය. එකල හිටියා විශ්වයේ සැරිසරන නපුරු පිසාචී. ඔහුගේ එකම විනෝදය අසරණීන්ට දුක් කරදර ගෙනීමයි. මේ පිසාචයා විශ්වයේ සැරිසරමින් ඔහුගේ විනෝදය ලබා ගන්නට නොයෙක් නොයෙක් උපකරණ සැරසුම් කළා. එක් දවසක් ඔහු අපේ වායුගෝලයට ඇතුල් වුණා. ලෝකවත් ඇද්ද දන්න මාව විනෝද කරන්න පුළුවන් අය ඕ බලමු. එදින සරත් සමයයි. මේ නපුරාගේ දිනිතට අසු වුණා ඉතාමත් සුහද මිතුරන් දෙදෙනෙක්. ගඩා ගඩා, මොකද කයිල්? මම නැග්ග වහලට. මෙහෙ එන්නේ නැද්ද? පුළුවන් නම් අල්ලන්න. බැරි වුණා. අහෙල්ලුවා. ගඩා මල්ලද හරි ලස්සනයි. ඒ තරමල් නම් මැලවිලා. ඕමයි. වතුරු නැතුව වගේ. අපි වතුරු දාමු. මේ මොකද්ද මේ? මගෙන් තෑග්ගක් ඔයාට. ඔයා කැමතිද? හරිම ලස්සනයි. මම මේක පළඳින්නම්. දෙන්න මම පළඳන්න. ඔය හරි හිතවත් අය. ඔය නපුරු නෑ අනිත් අය වගේ. කවුදක්වත් නපුරක් නෑ මගෙන්. ඔයා මගේ මිතුරියනි. එදා කයිල් දැන් පාඩම. මම ඉස්සෙල්ලා නෑනේ. මම ඉස්සෙල්ලා. එන්න එන්න. දැන් ඇති දැන් ඇති. දැන් පාඩම පෙරලන්න. හොඳයි ආච්චි. දුව හොඳ දුව වගේ ඔය පාඩම ඔයා කියවන්න. සීත ඍතුව. සීත ඍතුව? ඔව්. සීත ඍතුවේදී හිම වැටෙනවා. ජල වාෂ්ප මිදිලා ඒ මිදුන ජල වාෂ්ප පොළවට වැටෙනවා. හිම දිය වෙලා දිය උන හිම නැවත කැටි වෙලා අයිස් කැට හැදෙනවා. ඔය ජනේලේ ඇරියාම හීතල හුළඟ ඇතුළට එනවා කයිල්. ආ මට සමාවෙන්න. මම කල්පනා කළේ ග්‍රීස්ම ඍතුවේදී නිමැස්සු සීත ඍතුවේදී හිම කැට. ආච්චි කොයි ඍතුවේද වැඩියෙන් කැමති? මම කැමති ඔක්කොටම. සීතල කාලේ සීතල උලන්. මං ආස සරත් කාලෙට පීනන්නත් පුළුවන්. උදේ කාලෙත් දිගයිනේ. ඒ වුණාට සීතීර්තුවේදී අයිස් උඩ ලිස්සන්නත් පුළුවන්. දන්නවද මේ ඍතු වෙනස් වීමට තව කරුණක් තියෙනවා සෙල්ලමට වඩා. ග්‍රීස්මේදී හිරු සෑම දේම උණුසුම් කරනවා සරත් කාලෙදී ගොයන් කිරිවද්දන්. ආන්න එහෙමයි සීත ඍතුවේදී හිම වැටිලා පොළොවට වතුර දෙන. වසන්තය අනබෙරයක් ලොව සැම අවදි කරන නැවතත් සියලු කටයුතු අරඹන්න.
මේ ඉර්තු නැත්තං මේ මැසන්ට මුළු අවුරුද්දෙම වැඩ කරන්න වෙනවා. ආච්චි, ඇයි මේ හිමට කියන්නේ සුදු මී මැස්සො කියලා? එහෙම කිව්වේ හිම එක් රොක් වෙනකොට මී මැසි පොදි වගේ ඉන්න. සුදු මී මැස්සොන්ගෙත් මී මැසි කුමරියෝ ඉන්නවද? ඔව්, ඇත්තෙම ඔව්. ඈ තමයි හිම කුමරිය. ඈ මොන විදිහ කෙනෙක්ද? යා නම් පුදුම ගුප්ත කෙනෙක්. හරිම ලස්සනයි. හිත සීතල හිම කැටයක් වගේ. මම දැක්කොත් අල්ලගන්නෝ. ආ, ඒක හරිනේ. ඒක හොඳරඩන්නේ මේ. ගඩ හරි. හිම කුමරිය සෝබාදාමේ සැලැස්මක්. වෙනස් කළ යුතු නෑ. දැන් කාටද කේක් ඕනේ? මට. මට. ආච්චි, අපි වහල උඩට ගිහින් කන්න. එළියේ සීතලයි නේද? අපි හිම කුමරිය බලන්න යනවා. ඌ එළියේ හිම ඉන්නවා, අපි හොයාගන්නම්. හැබැයි වැඩි වෙලා නොඉඳ ඉක්මනට එන්න ඕනේ. තේරුණාද දරුවනි? අපි තොරන්දු වෙනවා. මට කෑලි දෙකක් ඕනේ. ඒ මිතුරන් දෙදෙනා හීනකින්වත් හිතුවේ නෑ මේ නපුරු පිසාචයා ඔහුගේ මායා කඩපත කුඩු කර ඔවුන්ගේ නිවස මත හලා ඔවුන්ගේ ජීවිත මොහොතින් මුළුමනින්ම අවුල් කරන්න යන බව. සද්ද කරන්න එපා, හිමින් එන්න. ඒඩා, හිම කුමරියක් ඉන්නවනම් ඇයි මේ ලෝකේ බලන්නේ නැත්තේ? එන නැති. මම හිතනවා අපි මොනාහරි දෙයක් හොඳටම විශ්වාස කරනවා නම් ඒක ඉෂ්ට වෙනවා. හොඳයි, ඒක හරි. අතුන් ටික බලන් ඉමු. ඉස්සෙල්ල දුටු කෙනා දිනු. හොඳද? හොඳයි. මේ නපුරු පිසාචයා ඒ මායා කැඩපත කුඩු කළා දහස් ගණන් දිලිසෙන කුඩා කැබලිවලට හරියට හිම පතුරු වගේ. කවරෙකුගේ හෝ ඇඟෙහි මේන් කැබැල්ලක් ඇනුනහම ඔහු දකින්නේ ඔහුගේ හිතවතුන්ගේ නරකමයි. ඔහු මෙතෙක් ඇසුරු කළ සියල්ලන් ඔහුට එපා වෙනවා. නැටෙනවා. මේ බලන්න, හරි පුදුමයි ගඩා. ඒව ඔයාලඟටමයි නැටෙන්නේ. මට මොකුත් නෑ, යන වැන්න. මගේ ඇහැට මොනවද වැටුණ? මං ගිහලා වතුර ටිකක් අරගෙන එන්න. මට වද නොදී යන වැන්න. යනවා, යනවා. ඔයා හිම වලට බයද? මෙහෙනෝ බලමු හිම පතුරක් දිහා මේ කාචෙන්. එනවා. පේනවද ඒකේ ලස්සන? ඔය මල් වලට වඩා ලස්සනයි. හිමකට හරි හැඩයි. ඇයි ඒව ඉක්මනට දිය වෙන්නේ? මම තවමත් රෝස මල් වලට කැමතියි. රෝස මල් ගඳයි. සතුටු පිළිලා. ඒ උනාට ඒව ලස්සනයිනේ. ආච්චි කියනවා මේ ලෝකේ හැම දෙයකම මොකක් හරි අඩුවක් තියනවලු. ඒ නිසා ඒකේ අගය. ඒ නෑකි මහල් මොනවද දන්නේ? මේ ලෝකේ හැම දෙයක්ම අඩුවක් නැතුව තියෙන්න ඕනේ. ඒකයි ලෝකේ වරද. මමට ඔයාව තේරෙන්නේ නැහැ. හිටපු හැටියෙම ඔයාට හොඳක් පේන කිසිම දෙයක් නැති වෙලා. ඒකට අකමැති නම් මෙතනින් යන එකයි තියෙන්නේ. හොඳයි මං යන්නම්. අපි හිම කුමාරිය වෙන දවසක හම්බෙමු. එහෙම නේද? ගඩා, අයියෝ, ඔය තරම් මොට්ට. ඔය හිම කුමාරි කියන්නේ කාගෙද දවල් ලීනක්? ඔයාට තේරෙන්නේ නැද්ද? ඔහ ඔක්කොම බොරු. හිම තමයි කැටි ගැහුණු වතුර. බිමට වැටෙන හිම කැට එච්චරයි. හිම කුමාරි කියලා කෙනෙක් නැහැ. මම කියනවා හිම කුමාරි කියලා කෙනෙක් නැහැ කියලා. ආච්චි, අනේ ආච්චි.
කායිල්ට සිහි ඇවිත් ඇහැරිලා බැලුවහම තුටු දේ ඔහුට අදහන්නක් බැරුව ගියා. ඔහු ඉදිරියේ බැබලෙන අයිස්වලින් සැදුණු රූමත් තරුණියක් ඔහු දෙස බලා සිටියා. ඈ පැමිණ සිටියේ කායිල්ව බේරගන්න අර නපුරු පිසාචයාගේ සාපයෙන්. ඔබ කවුරුද? මම හිම කුමරිය. හිම කුමරිය? ඇයි ඔබ මිතුරිය ලව ගත්තේ? මම මිතුරිය ලව ගත්තේ නෑ. මේක බොරු මායාවක්. මායාවක්. බොරු මායාවක්. මාත් එක්ක ඉක්මනට කායිල්. කොහෙද මාව ගෙනියන්න හදන්නේ? මගේ මාලිගයට. එපා. ඔබ බොහෝ දේවල් ඉගෙන ගන්න කියනවා කායිල්. ඇයි දුන්නේ? මොකද උනේ? කායිල්. කුමරිය ගැන විශ්වාස කරනවද? මට හරි සීතලයි. ඔතනේ බෙන්න එපා. ඉඳ ගන්න සීතලට ගල් වෙයි. මෙන්න මේක පෙරව ගන්න. එතකොට ඔබට සීත නෑ. ඔබ කොහොමද මෙච්චර ලස්සන? ඒක නෑ සීතු ප්‍රශ්නයක්. මට හරි සීතයි. මාව ඉස්සලා. නිදා ගන්න. ඔබ මට වැඩිය ලං වෙන්න එපා. සීතලට ගල් වෙයි. අපි මාලිගෙට යමු. ඉක්මන් කරලා. ඇතුලේ ඇයි මෙච්චර සීත? මේ මාලිගයේ අතර තියෙන මොනෙන්ද? අයිස් වලින්. මේක සීත රිද්වේ රාජධානිය. ඕ ආලන්නේ පාකයිල්. සෑම දෙයක්ම මිදිලාද? සෑම විටම. මගේ සොහිරිය නැති විට. ඈ තමයි ග්‍රීෂ්ම රිද්වේ කුමරිය. ඈට ඕනේ කරන්නේ මේ මාලිගයේ දොරටුකු දිය කරලා දාන්න. ඈට එක විනෝදයක්. මේට වැඩිය මිනිස්සු වෙන්නේ නැහැ කායි. මෙන්න මේ බොන්න. එතකොට ඔබට සීත දැනෙන්නේ නැති වෙයි. ඒක හරි. මට දැන් සීත දැනෙන්නේ නැහැ. ඒ මොකද? අවරෝරා බෝරි එලිස්. ඔබලා කියන්නේ උතුරු එලි කියලා. ඒක මෙහෙද තියෙන්නේ? මෙහි උපත. එහෙමද? මෙහි නියම තැන. මිතුරන් නෑ මට කරදර කරන්න. මට ඕනේ දේ කළ හැකි. මට ඕනේ මේ නවතින්න. හිම කුමරිය, මේ ප්‍රදෙස ගැන සියල්ල මට කියන්න. මට දැන් හරි මහන්සි. අර නපුරගේ වීදුරු කුඩු කා වැදිලා. ඔබට ඉක්මනට සනීප වෙයි. කයිල්ට නිින්ද ගියා හිම කුමරියගේ පාමුල. ඇය අයිස් වලින් සෑදුනා වගේ නෙමෙයි ඔහුට පෙනෙන්නේ. ඔහුට කිසිවක් ඇති වුණේ නැහැ. ඔහුට පෙනුනේ මේ කිසිවකවත් අඩුවක් නැතිසේය. හිම කුමරියට ටික කාලයයි තිබුණේ කයිල්ව සාපෙන් මුදාගෙන ආදරය ගැන පහදන්න. අඬන්නේ පදඩ. මුළු නගරේම කායිල්ව හොයනවා. අපි විශ්වාසය ඇති කරගන්න ඕනි ඔහු ඉක්මනින් හොයාගනි කියලා. මට නිතරම හිතෙනවා එයා කොහේ හරි ඉන්නවා කියලා. මාව යට ඕනේ. මට හිතෙනවා මට විතරයි එයා හොයන්න පුළුවන්. අපිට වෙන කරන්න දෙයක් නෑ බේද. මම අච්චිට ආදරේ. මම තේ බොන්න මුකුත් දෙන්න.
ආච්චිගේ කැමැත්තට විරුද්ධව ගඩා පිට වුණා කයිල්ව හොයන්න. ඇයට හොඳටම විශ්වාසයි ඇගේ සුහද මිතුරාව සෙවීමට හැක්කේ ඇයට පමණක් බව. ඔහුව සොයාගෙන කැලේ ඈතට ඈතට ගියා. ගඩාගේ හිතේ විශ්වාසයක් තිබුණා කයිල් ගැන ආරංචියක් දන්න කෙනෙක් හමු වෙයි කියලා. මට සමා වෙන්න. ඇයි මොකද ඔබ බය වුනේ? ඔය කතා කරන්නේ මටද පයින් ගස? එහෙම නැතුව මට කතා කරන්න වෙන කවුරුවත් අවට පේනවද? මට කියන්න පයින් ගස, ඔබ මෙතනට ඇවිත් හුඟක් කල් වෙනවද? මේ අහන්න දරුවා, පයින් ගස් කවදත් කොළ පැහැයයි. සීත කාලේ ග්‍රීස්ම ඉර්තුවයි අපට දෙකම එක වගේ. මම කවදත් ඉන්නේ මෙතනයි. ඔබ බොහෝ දේ දන්න ඇති නේද? මම දුටු බොහෝ දේ තියෙනවා දරුවා. ඒවා ඇහුවොත් ඔබ හුඟාක්ම පුදුම වෙහෙවි. මට කියන්න පයින් ගස, ඔබ දැකලා හරි අහලා හරි තියෙනවද ළමයේ ගැන නම කායි? ඔහු අතර මං වුණානේ. හැමෝම කියන ඔහු මැරිලාලු. මට හරියට කියන්න බෑ. මගේ මුල් නිසා හැරිලා බලන්නත් බෑ. මට මුවා වෙලා ගියාද දන්නේ නැහැ. දරුවා, ඌ තවමත් ජීවතුන් අතර මං ඔහු හොයාගන්න ඕනේ. ඇයි ඔබ සරත්සමයේ කුමරියකින් අහන්නේ නැත්තේ? සරත්සමයේ කුමරිය? ඔව්. ඇය ඉන්නේ කුඩා ගේක කැලේ මැද්දේ. මං ඔබට කොහොම ස්තුති කරන්නද මන්දා? ඔබේ හිතේ ඉවසීමත් විශ්වාසයක් තියෙනවා නම් හමු වේවි. සද්ද කරන්න එපා. ඇයි ඔබ ආවේ? මමගේ නම ගර්ටා. මම හොයන්නේ මගේ මිතුර කයිල්. එයා අතුර දාන් වුණා හිමේ. ඔය ඇත්තද? එන්න ඇතුළට. කියන්න ඔක්කොම විස්තරේ. නැවතිලා යන්න බැරිය? අනේ මට නවතින්න බෑ. මට හොයා ගන්න ඕනේ කයිල්ව. අර පයින් ගස කිව්වා බොදව කරයි කියලා. බොදව කරන්නම්. ඒත් ඔය සීතලේ එළියේ ඉන්න පුළුවනිද? එන්න ඇතුළට. මේ හැමදාම සරත් තීර්තෝද? ඔව් හැමදාම. එන්න මේ සලු ඕනේ නෑ මිහාට. මගේ සොහොයුරේට නම් අවශ්‍ය වෙයි. එයාට කවුරුත් කියන්නේ හිම කුමරිය කියලා. හිම කුමරිය වාගේ සොහොයුරියද? නැතුව එයා තමයි පවුල සීත සොහොයුරිය. මට ඕනේ මල් පිපෙන්න, කුරුළු නාදී, ළමයි හිනාගෙන හඳ හැම සරත් කාලෙම. මගේ රෝස මල්ලට කතා කළාද? ඔබ කතා කරනවද මල්වලට? මම කතා කරන හැම දෙයක් සමග, විශේෂයෙන් රෝස මල්. ඒගොල්ලන්ට ආදරෙන් කතා කරන්න ඕනි. ආයුබෝවන් රෝස. එයත් කැමතිද රෝස මල් වලට? එහෙමයි, අපි ආසම මල රෝස. පූසගේ ලස්සන සරත් කුමරිය වත්තේ රෝස මල් සේරම අතුරුදහන් කළා. ගඩාට කායිල් ගැන මතක් නොවෙන්න. ඇය දැනගත්ත කායිල් ඇගේ සොයුරිය හිම කුමරිය සමඟ බව. ඒත් ඇයට ඕනෑ වුණේ ගඩාව මෙහි නවත්වා ගන්න ටික දවසකට. ඔයාගේ කොණ්ඩෙ සේරම අවුල් වෙලා. එන්න මම ඒ පීරන්න. ඔබ හරි කරුණාවන්තයි. කරදර වෙන්න එපා.
මොන කරදරයක්ද? මේ හරියම සෝ. ඒකමයි මගේ සීනු කියන්නේ. සීනු? මේ තියන්නේ මගේ සීනු. මම ආසාවෙන් හිටියේ ඔයාලගේ දරුවෙක්ට. මම වගේ? ඔව්. මම මේ කැලේ හිටියේ කල් දැකි. මගේ මිතුරන් සේරම කොළපාටයි. මට සත්තු ඉන්නවා. කුරුල්ලෝ ඉන්නවා. ඒත් ඇත්ත දුවක් වගේ නෙවෙයිනේ. ඔයා කාවද හොයනවා කිව්වේ? මට මතක නෑනේ. සරත් කුමරිය ගඩාගේ මතකයේ මනසින් මකා හැරී සතුරුකමකට නෙමෙයි දරුවෙක් ලබා ගැනීමට තිබුණු ආසාවට. ලස්සන මාලය දෙන්න බලන්න. ලස්සනද? හරි ලස්සනයි. එහෙනම් තියාගන්න. ස්තුතියි. ඔබට කවුරුද මේක දුන්නේ? මට ඒක මතක නැහැනේ. හරි පුදුමයි. ඒ ගැන කරදර වෙන්න එපා. පස්සේ ඒ ගැන ඔබට මතක් වෙයි. අපි ඕවා ගැන හිතන්නේ නැතුව මේ විනෝදෙන් ප්‍රීතියෙන් කාලය ගත කරමු. අදරේ මේ උන්චිල්ලාව අපි අහසේ තරුවල ඉල්ලමු. ඔයා දන්නවද ඒගොල්ලන්ගේ නම්? ඔව් දන්නවා. ඒගොල්ලොත් මාව දන්නවා. ගඩාට සියල්ල අමතක වුණා. සෙල්ලම් මිසක් කිසිවක් කරන්න තිබුණේ නැහැ. කායිල් තනි වෙලා විනාත්ම ලෝකික. නපුරු පිසාචය දැමූ වීදුරු කැබලි ඇහිේ තදින්නේ නැනිලා දැන් ඔහුට ගඩා ගැන කිසිම මතකයක් නැහැ. ඔහුගේ ඇඟ මිදීගෙන ඉන බවවත් ඔහුට දැනුන්නේ නැහැ. ඔය හදපු එක හරි ලස්සනයි කායිල්. ඔබට නිර්මාණයට හොඳ හැකියාවක් තියෙනවා. ඕ මේක හදන්න හරි ලේසි. පීනෝද මේ වටේ තියෙන බිත්තිය. ඒකට වහලු සුලන ශක්තිය තියෙන්න ඕනේ. ඔබ ඉක්මනින් ඉගෙන ගන්න. දැන් මොනවද මම ඔබට කියා දෙන්න ඕනේ? මට දැනගන්න ඕනේ ඔබ ගැන සියලු දේ. අහන්න. මුලින්ම ඔබ කොහෙ සිටද එන්නේ? මා එන්නේ සුළඟින් සීතෙන් වතුරෙන්. ඇයි ඔබලෝ මුදවන්නේ? එයයි මගේ කාර්යය. මගේ වැඩේ සීත ඍතුවේ බලය හසුරුවන එකයි. මගේ කාර්ය? එය සොයා ගැනීම ඔබටයි අයිති. මට ඕනේ සම්පූර්ණ වෙන්න ඔයා වගේ. බලවත් වෙන්න, තෙදවත් වෙන්න. මා සීත සුලං හසුරවන්න මට ඕනේ. ඉවසන්න කයිල්. ඒක භයානක දෙයක්. ඔබට අයිති නැති දේ කරන්න යෑම. ඔබ තාම පොඩි දරුවෙක්. ඉගෙන ගන්න හුඟක් දේ තියෙනවා. මතක තියාගන්න ඔබට කවදාවත් මං වගේ වෙන්න බෑ. මේ මම සදාකාලිකයි. ඔබ අනිත්‍යයි. හොඳයි. දැන් වෙලාව හරි උතුරේ සීත කඳු පිරික්සීමට. ඔබ කැමතිද බලන්න මං හිම සුලං හසුරුවන හැටි කයිල්? මට එයින් වැඩක් නෑ. මට කරන්න බලේ නැත්තම්. ඔබ බලා හිටියොත් ඔබට ආකර්ෂණ ශක්තිය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඊට පසුදා ගඩා සරත් කුමරියගේ වත්තේ ගෙඩි කැඩුවා. ඈ හැම මලක්ම දැන් හඳුනනවා. ඒත් කොච්චර මල් තිබුණත් එක මලක් නැති බව ඇයට දැනුණා. ඒත් ඒ කොයි මලදැයි ඇයට මතක නෑ. මේ බලන්න මං කඩපෝ හොඳට ඉදිලා නේද? ඔව්. කො මගේ තොප්පිය? මගේ අත දිග මදි. ඉන්න මං අරන් දෙන්න. ඔයා මාව කම්මැලි කරනවා. මම දාන්න. කුමරියට අමතක වුණා විශ්වසුමේ මහලා තිබුණු රෝස මල මායා බලෙන් අනිත් රෝස මල් තුරන් කරන බැලු. රෝස! එපා එපා බලන්න එපා. ඔයා මාව රැවට්ටුවා. කෝ මේ වත්ති තිබිච්ච රෝස මල්? මාව මායා බලෙන් මුලා කරා නේද? මට කයිල් ගැන අමතක වෙන්න මාව මෙහෙ තියාගන්න මේ දෝනේ. ගඩා මොනවද කරන්නේ? කොහෙද යන්නේ? මම යනවා. මට ඔබේ ඔය චාටු හිනාවයි මේ හිරුවෙලේ ඇති වෙලා. ගඩා තරහ වෙන්න එපා. මම මේ කලේ ආදරීට. ආදරීට? මාව මෙහෙ තියාගන්න? මම ඔයාගේ බලක් කියලා හිතුවද මම මනසේ ගැටලේ මස් තියන. සමාවෙන්න. මිනිස්සු එක්ක ආශ්‍රය කරලා මට වැඩි පුරුද්දක් නැහැ.
හොඳයි. ඔයා මට ආදරේ නම් හොයාගන්න උදව් වෙන්න මට කායිල්ව. කොහෙද යා? ඔහු උත්තර ද්‍රවයේ හිම කුමරිය සමග. ඔහු දැන් මෙතන ළඟයි. ඇයි හිම කුමරියට ඕනේ හොට වද දෙන්න? මගේ සොහොයුරිය එහෙම කරන්නේ නැහැ. ළමයෙකුට වද දෙන්නේ නැහැ කවදාවත්. අර පිසාචය මේ සේරම කළේ. දැන් ඉක්මන් කර යන්න, ඔබේ මිත්‍රා බේර ගන්න. වෙලා විගිලෙනවා. ගඩ ඉන්න. මේක අමතකුණා. ඕක නැති කරගන්න එපා. ඒ ඔබට වාසනාව ගෙන දෙයි. මම නැති කරගන්නේ. මට යන්න පරක් වෙනවා. මම යනවා. සුබ ගමන්. ගෝඩින්ද ගන්න නේද? මට හිංසා කරන්න එපා. මම ඔබ දැක්කේ නැහැ. මම ඔබ දැක්කා. වසන් වෙලා හිටි. මං හිතුවා ගලක් කියලා. ඔබත් රැවටුණා. මගේ උපාය සාර්ථකයි. අනුම රවට්ටන එක හොඳ නැහැ. මං හොඳටම බය වුණා. ගෑනු බය ගුල්ලෝ කියන්නේ ඔහෙල වගේ නිවට කෙල්ලෝ නිසා. කැලේ මල් යහනාවක් නෙවෙයි තේරුණාද? නපුරු සත්තු ඉන්න. එහෙනවද බුරුකිය හඬ? එවන්ට දුන්න මට වෘකිය ඕනේ නැහැ. මට ඕනේ මගේ මිතුර කයි. එයා එක්කන් ගෙදර යන්න. මෝඩ කෙල්ලෙක්ක. හොඳ ලස්සන සාලුව. දරාගම හරියට නේ. තු මට සීතයි. මටත් සීතලයි තමයි. දිනෝක මෙහාට. තේරුණාද? ඒ මාලෙත් මට දෙනව මෙහාට. බෑ බෑ, මාලි නම් දෙන්න බෑ. ඕනම දෙයක් දෙන්නම්, මාලි නම් දෙන්න බෑ. දෙන්නේ නැද්ද මාලි? දෙන්නයි කිව්වේ ඕක මෙහාට. නැත්නම් ඔබට මරණය. කරන දෙයක් කරන්න. දෙන්නේ නෑ මාලි. මට මේක දුන්නේ මගේ හොඳම මිතුරා කායිල්. මෙච්චර දුරක් කෙලේ ආවේ හොයාගෙනයි. ඌ නැති වෙලා නැත්තම් කරදරයක වැටිලා. මම දන්නේ නෑ. මං කොහොම හරි ඌ හොයා ගන්න ඕනේ. හොඳයි, එනවා. අඬන්නපා. අඬල වැඩක් නෑ. සීතල වැඩි වෙනවා විතරයි. මට කමන්නේ දැන් මොනා වුණත්. හරි. මෙන්න මේක පොරව ගන්න. එතකොට දෙන්නට මුණුසුම. අපි යමු දැන් මගේ වාඩියට. අර පැත්තේ තියෙන්නේ කැම ටිකක්. එහෙම කන්න බැරියේ. හැබැයි පුරුන්දු වෙන්න ඕන මගේ වාඩිය තියෙන තැන කිසිවෙකුටත් නොකියනවා කියලා. මම පුරුන්දු වෙනවා. මම ඉන්න තැන දැනගත්තොත් තවය මෙහාට එයි. එතකොට මට දඩයම් කරන්න බැරි වෙනවා. සතුත් නෑවිත් ආරෙවි. දඩයම් කරලාද ජීවත් වෙන්නේ? කොහොම හරි ජීවත් වෙන්නත් එපාය. මට පේන විදියට ඔය කයිල් කියන කෙනා ඔබට හරියට බද දෙනවා වගේ. ඔබ ගැන කිසිත් ඇකීමක් නැති කෙනෙකු හොයන්න මෙතරම් මහන්සි වෙන්නේ නෑ කයිල්. එහෙම නෑ. එයා මට ආදරේ. අනිත් එක යාළුවකින් ඇති වැඩේ මොකද්ද? කරදරයකදී උදව්වක් නැත්තම්. ඒකත් ඇත්ත.
මෙන්න මගේ වාඩිය. වැඩිය සැප පහසු කම්නෑ. ඒකට හුරුවේ. මේස ලෑස්ති කරන්න. මම කෑමගන්න. මේමොකෙත්ත. උත්තර දෙනවා ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න ඕන. මම පිනිමුවෙක්. කතා කරන පිනිමුවෙක් දැක්කමයි ඔය. ලෝකෙ හැම සතාම කතා කරනවා. අපි ඔවුන්ට ඇහුම් කන් දෙන්න පුරුදු වෙන්න ඕන. එච්චරයි. සමහර විට පිනිමුවා දන්න ඇති කයිල් ගැන තොරතුරු. ඇයි බලාගෙන ඉන්නේ? ආර බලන්න. සමාවෙන්න පිනිමුවා. මං හොයන්නේ ළමයෙක් වනම කායිල්. ඔහු අතුරුදහන් වුණා හිම කුණාටුවක. මට යාළුවෙක් කිව්වා ළමයෙක්ව හිම කුමාරේ උත්තරාද්‍රවයට ගෙනිච්ච බව. ඒ ළමයා හරි දක්ෂේ බව පෙන්නල. ඔය කියන්නේ කායිල් ගැන තමයි. ඔහු හරිම දක්ෂයි. මං කොහොමද උත්තරාද්‍රවයට යන්නේ? උත්තරාද්‍රවයට යන්න ඔයාට පිස්සුදු ගේඩ. ඉස්සෙල්ලා හිම වැටියට යන්න ඕන. ඒක හිම කඳු අතරින් හැතැම්ම 50ක් ඈත. ඒක අමතක කරන්න ගඩ ඒක කරන්න බෑ. ඒක තරම් අමාරු නෑ. මට හොඳට පුරුදුයි. ඕවා කරන්න බැරි වැඩ. පිනිමුවා, ඔබට පුළුවන්ද මාව එහෙට ගෙනියන්න? මේ පොඩක් ඉන්න. ඕක මගේ පිනිමුවා. මමයි හැදුවේ. සමාවෙන්න. මං වැරද්දක් කළේ. ඔබ මට පිනිමුවාව දෙනවද එහෙට යන්න? හොඳයි බලමු. පිනිමුවා, ඔබට විශ්වාසද පාර දන්නවා කියලා? මේ පලාතේ පදිලා පාර දන්නේ නැද්ද? හොඳමයි. උදේ පාන්දරින් මෙයන්න. බොහොම ස්තුතියි. එන්න කෑම කමු. හෙට දුර ගමනක් යන්න තියෙනවානේ. ඔබට මොකද්ද? බොහොම ස්තුතියි. සුළු දෙයක්. එදා රෑ ගඩා කයිල් ගැන සිහින මැව්වා. ප්‍රශ්න විසඳුවද? ඌ මම විසඳුවා. බොහොම හොඳයි. දැන් මෙන්න ඔබට අලුත් ප්‍රහේලිකාවක්. මේ මොකද්ද? නව ප්‍රහේලිකාවක් ඔබට විසඳීමට. ඔබේ හරියට විසඳුවත් මාලිගයෙන් පිටවී යා හැකියි ඔබට. මෙහි ඉන්න කැමති? මට යන්න ඕනේ නැහැ. කායින්, ඔබට සදාකාලිකව මෙහි ඉන්න බෑ. ඔබ අයිස් කුට්ටියක් වෙයි. ඇයි මාව මෙහෙට ගෙනාවේ? ඔබ ප්‍රහේලිකා විසඳුවාම උත්තර ලැබෙයි ඔය ප්‍රශ්නෙට. මේ කෑලි මිදිලා මේ සෙල්ලමේ තේරුම මොකද්ද? තේරුම මෙන්න මේකයි කයිල්. මේක විභාගයක්. හැම විභාගයක්ම වගේ ඔබට මෙතෙක් අමතක වෙලා තියෙන දේක් දනි. අන්න ඒකෙන් ඔබට දැනුම ලැබෙයි. ඉක්මන් කරලා ඔක විසඳන ඔබට වෙලාව නැහැ. දැනගන්නේ කොහොමද විසඳුවා කියලා? ඔබ දනි. නැගිටින්න ගඩත් දැන් යන්න ඕන.
සුබ උදෑසනක්. සුබ උදෑසනක්. මං ඉහිර කයිල්ව හීනෙන් දැක්ක. ඌ ලස්සන කුමරියක් සමග ඇගේ මොන කිසි හිනාවක් නෑ. ඌ කිව්ව ඔහුට පිට වෙන්න ඕනේ නෑ කියලා. ඌ අසනීපෙන් වගේ. නිකන් හීනමවාගෙන. ඔහු නිල් පාටද? ඌ ටිකක් නිල් පාටයි වගේ. ආ එහෙමද? ඈ තමයි එහෙමනම් හිම කුමරිය. ඉක්මනට යන්න ඕන වෙලා නෑ. එන්න ගෙඩා. මෙන්න මේක පොරෝ ගන්න. ඒ හරීම සීතලයි. ප්‍රවේශමින් යන්න. සුබ ගමන්. අයියෙන් අල්ල ගන්න. මෙහෙ සුළඟ ඉතා තදයි. හිම කුමරිය දන්න ඇතිද අපි එන බව? ඒක පුදුමයක් නෙවෙයි. මට බයයි වගේ. බය වෙන්න එපා ගඩා. ඇය ඔබට වද දෙන එකක් නැහැ. ඔබේ හොඳ උණුසුම් හිත නිසා. එහෙම වුණත් හොඳයි. බය වෙන්න එපා. මම ඉන්න වැඩේ. එහෙදි මොනවා හරි වුණොත් මට කියන්න. මම දුවලා එන්නම්. ස්තුතියි පිනිමුවා. ඒත් මම කැමතියි මේ කටයුත්ත තනියම කරන්න. ඔබේ කැමැත්ත. ඔබේ කැමැත්ත. අන්න. ආද හිම කුමරියගේ බාලිකාව දැන් ඉක්මනින් ඔබේ මිතුරා මුණගැහෙයි. මගේ නම ගඩ. මම ආවේ හිම කුමරිය බලන්න. මොකට අතුල් වෙන වචනේ? මම නම් දන්නේ නෑ ඒ අතුල් වෙන වචනේ. එහෙනම් මෙහෙම දෙපා පොඩි කෙල්ලේ අපිට වදන් දී පිටරයි. මම පොඩි කෙල්ලෙක් නෙමෙයි. මට ඕනිමයි ඒව බලන්න. මෙතන මොර කරන අය අපිට හිම කුමරිය බලන්න දෙන්න බෑ. අතුල් වෙන වචන නෑ. මොකට වචනේ? හොඳයි. මට පුංචි ඉඟියක් දෙනවද? අපිට ඒක කොරන්න බෑ. ඒක නීති විරෝධී. මං කාටවත් කියන්නේ මං පොරොන්දු වෙනවා. හොඳයි. අපි දෙන්නම් ඉඟියක්. ඒ ලේසි වෙන්නේ නෑ ඒක. ඕ ඇතුළු වෙන වචනේ කියන්න බැරි වුණොත් උඹ හිම වලසුන්ට කණ්ඩ දෙනවා. තේරුණාද? හරි තේරුණා. හොඳයි. ඕස මල වගේ. ඕ දිලිසන. කොංගලින් සදුණු උස්නේ වැඩි වෙනකොට. අතුරු දහන් වෙනවා. කොම්මලින් සැතුන මොකද ඒක වෙනකොට මොකද බෑ නේද? නෑ මට පුළුවන්. එක්පන් කරනවා අපිට බලයින්ද බෑ. හරි මන් දන්නවා. හිම පතුරු තුල්ලෙන වචන හිම පතුරු. ඕ යනවා. ස්තුති. ඕ යනවා. මුරකරුවන්ගෙන් බේරී ඇතුල් වෙනකොට කායිල් හිමකුමාරි දුන්න පහෙලිකාව විසඳන්න හදනවා. කාලය අවසන් වී යනවා. කායිල් එන්න එන්නම සීතලෙන් කැටි ගැහෙනවා. ඔබේ පහෙලිකාව විසඳුවාද කායිල්? මේ වචනවල කිසිම තේරුමක් නැහැ. මේවා හොලවන්නවත් බෑ. සීතලට කැටි ගැහිලා. ඔබට උදව් කරන්න බෑ. කොහෙද ඔබ යන්නේ? මම උණුසුම් පළාත් වලට යනවා ගිනි කඳු මුදුන් සීත කරන්න. ආපහු ඉක්මනට එනවා. කයිල්! මං ආවා. කයිල්! මේ මම ගෑඩ. මොනවද ඔබ මෙහෙ කරන්නේ? මම ඇතුළෙන් වචන කිව්වා. ඔයාට මතක නැද්ද ගෑඩව? ඔයාගේ හොඳ මේ යාළුවව මතක නැද්ද? මෝඩ වෙන්න එපා. මට යාළුව නෑ. යනවා යන්න. මට වැඩ තියෙනවා කරන්න. කයිල් ඔයාට මොකද උනේ? ඔයාගේ ඇඟට අයිස් කැටයක්. මොනවද එයා ඔබට කළේ කයිල්? අපි යමු කයිල්. අපි යමු. අතාරිනා. මට වැඩ තියෙනවා කරන්න. යනවා යන්න මෙතනින්. කයිල් ඔයාට මෙහෙ ඉන්න බෑ කයිල්. අතාරිනා මං කැලේ කිව්ව නේද? අතාරිනා මං. අපි යනවා යන්න. මුතුගේ ඇසින් උණු කඳුළු වැටි ඔහුගේ සීත හදවත මෙලෙක් වුණා.
කායිරුත් අඳන්න පටන් ගත්තා. ඔහු කොතරම් මැඬුවද කිව්වොත් ඔහුගේ ඇහි ඇනී තිබූ වීදුරු කැවැල්ල කඳුළුත් සමග ඉවත් වුණා. ගුඩ අඬන්න එපා ගුඩ. මගේ හිතේ වේදනාව යවන්නකොට ඔය දැන් නපුරුනේ. මේ මොකද්ද? මගේ හැට ගිය එකක් වෙන්නේ නැති. කයි මියන් අපි මේ ඉන්නේ ගෙදරින් හුඟාක් ඈත. ඔයා ඉන්නේ හිම කුමරියෙක්. මොනවා? ආ දැන් මට මතකයි. මම මෙච්චර කල් අයිස් කැටයක් වගේ මිදිලා හිටියේ. ඔයාට හරියට දුක හිතෙන්නේ නැති නේද? මට සමාව වෙන්න ගඩ. මම ඔයාට සමාව දෙනවා. මං දන්න ඔයා මට කරද කරන්න නැති බව. ඒත් කයිල් අපි මෙතනින් එළියට යන ක්‍රමයක් හොයන්න ඕනේ. පොඩකින් පොඩකින් කයිල් සෙල්ලමට වෙලා නැහැ. අපි මෙතනින් යන්න ඕනේ. ගඩ මම දන්නවා හිම කුමාරි හදන්නේ අපිට උදව් කරන්න. ඒකයි එයා කිව්වේ ප්‍රේලිකාව විසඳුවොත් මට යන්න දෙන්නම් කියලා. බලන්න දැන් මේ කැලේ ලීසියෙන් එහා මෙහා වෙනවා. මමත් උදව් කරන්න. මේ හරි සීතයි. කයිල් එනවා. මේක කිසිම තීරුමක් නෑ. මේ වචන පේලියට ගත්තම කිසිම තීරුමක් නෑ. සමහර විට කවියක් වෙන්න ඇති. මතකද ආච්චි කියලා දුන්න? මේ මේ සීත උණුසු මේ මිතුරු හිතවත් ආදරේ කරන මිතුරු හදවත්. හිම කුමරිය කයිල් මට බයයි. ඇයි අපිට මොනව කරයිද? ඇයි ඔබ වෙව්ලන්නේ ගඩ? ඇයි ඔබට බයයි හිම කුමරිය? බේරීමට කිසිම කරුණක් නෑ කයිල්. ඔබ ප්‍රේලිකාව විසඳුවා. ඔබට පුළුවන් දැන් මාලිගෙන් පිට වෙන්න. අපි දිනුවා. ඔහු අපි බේරුණා. මට යන්න පුළුවන් කිව්වනේ. එතකොට ගඩ එයා නැතුව මට යන්න බෑ. දැන් ඔබට පේනව ඇති ගඩ උදව් කළා. ඒ නපුරු පිසාචාගේ ශාපයෙන් ඔබ මුදන්න ඔබ දෙදෙන එකයි වෙන් කළ නොහැකි. ඔබ වෙන මිතුරියක් ලැබීම කායිල්ගේ වාසනාවක්. එන්න ගඩ පියම්. සුභ ගමන් ගඩ. කායිල්ගේ වාසනාවක් ඔබ වෙනි හොඳ මිතුරියක් ලැබීම. ඔබට බොහෝම ස්තුතියි. අපි ගිහින් එන්න. ඔබටත් සුභ ගමන් කායිල්. ඔබ පාඩම් ඉගෙන ගත්ත බොහොම හොඳයි. ඔබට පින් හිම කුමරිය. හිම කුමරියගේ මාලිගයෙන් පිට වුණා. දැන් ආවට වඩා හුඟක් කරුණු ඔවුන් දැනගත්තා. පිනිමුවා පොරොන්දුන විදිහට ඒගොල්ල එළියට නතුරු බලාගෙන හිටියා. කායිල්ට දැන් තේරෙනවා හිම කුමරිය එයාව මරණය ළඟටම ගෙනා බව. අර නපුරු පිසාචයාගේ ශාපයෙන් බේරගන්න ඔහුට ඉගැන්වුවා අවංක මිතුරන් සමග නරකේ නැතිකර හොඳ ජයගන්න හැටි. කායිලුයි ගඩයි නැවත ගෙදරට පැමිණියා. බාවද පුතා ආච්චි බෙල්ලා නෑ මං අල්ලන්න වයස ගියාට ඒ අය හදවතින් තාම පුංචි ළමයි. නැවතත් සරත් කාලේ ලස්සන උණුසුම් හිරුවෙනි. හිම කුමරිය තද සීත සුළඟක් යවා
නපුරු පිසාචයයි ඔහුගේ රසායනාගාරයයි විශ්වයේ කෙළවරටම යව්වා. තාවකාලිකව පිසාචයාගේ නපුරින් ලොව මිදුනා. ඒත් පරිසම් වෙන්න හිම කුමරියටවත් පිසාචයාව නවත්වන්න බෑ. තමන්ගේ මිතුරන් හදවතට ලං කරගන්න. එය නොකළොත් කවුරුවත් බේරෙන්නේ නෑ පිසාචයාගේ නපුරින්.